Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. සහ ඒ පාලනය ආරක්ෂා කරන බලවේගයන්ට එරෙහිව ප්‍රබල දේශපාලන විවේචනයක් ඉදිරි කාලය තුළ තවත් ගොඩනගන්න ඕනේ කියන තීරණයකට ආවා. අපි අපේ ප්‍රතිපත්තිය පැහැදිලිව කියලා තියෙනවා. දැන් අපි ඒ කියපු ප්‍රතිපත්තිය මේගොල්ලෝ බැහැර කරලා තියෙනවා. ඒ කියන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් එකඟතාවයක් ඇතුළේ විතරයි වෙන්න ඕනේ කියලා. දැන් මේ යන්නේ පොහොට්ටුව පාලනය රනිල් වික්‍රමසිංහ මහතාගේ වේශ නිරූපණය සහිතව. ඉදිරියේ යන ඕනම තීවරණයකට අපි තීන්දුවක ඉන්නවා. උත්තර ලංකා සභාවේ හැටියට තමයි අපි තරගවදී. හැමදාම අනිත් පක්ෂ යට කරගෙන ගිය ප්‍රධාන පක්ෂයක් කියලා එකක් මේකේ නැහැ. පක්ෂයේ දිගපල්ල කතරන් වුණත් සෑම පක්ෂයකටම විධායක සභාවට පස් දෙනෙක් පත් කිරීමට අවස්ථාව තිබුණා. එන් එක්කෙනෙක් කාන්තාවක් වේිට ඉතින් කාන්තා නියෝජිතතර අපි සුවිශේෂී සැලකිල්ලක් දක්වලා තියෙනවා. අපේ මේ උත්තර ලංකා සභාගය වැඩි දියුණු කර ගැනීමටත් ලංකාව අද මුහුණ දී තිබෙන ප්‍රශ්න තුල පොදු ජනතාව අද පත් වී තිබෙන අන්ත පීඩනයට අපි කුමක් කළ යුතුද අපි කුමන පියවරක් ගත යුතුද කියන එක ගැන තීන්දුවට එළඹෙන්නේ.